මම දකිනවා මේ ස්ටුඩන්ට්ස් ලගේ කන්ෆියුෂන් එක. තාම මේ B2B පිළිබඳව සහ B2C පිළිබඳව. B2B business, B2C business. අපි සේල්ස් ටීම් එකක් හැටියට සේල්ස් මැනේජර්ස්ලා විදිහට අපි මේ දෙක වෙනම දැනගන්න ඕනේ. අපි මේ B2B කියන්නේ මොකද්ද B2C කියන්නේ මොකද්ද කියන මාකට්ස් දෙකමටම කේට කරන්න ඕනේ. මේ දෙකෙන්ම අපි උපරිමය ගන්න ඕනේ සේල් එක. එහෙම නොවුනොත් අපේ සේල්ස් ගෝල්ස් වලට යන්න බෑ. මොකද්ද දැන් එතකොට මේ B2B B2C කියන්නේ? B2C business to consumer හරි සරලයි තේරුම. ඒ කියන්නේ මේක වෙනස් වෙනවා කස්ටමර්ගේ මේ ප්‍රොඩක්ට් එකේ යූස් එක මත. මම ගන්නවා යම්කිසි ප්‍රොඩක්ට් එකක් මාකට් එකෙන් මම ගන්නෙ මගේ ප්‍රයෝජනෙට. එහෙනම් ඒක business to consumer sale එකක්. මම ගන්නවා ප්‍රොඩක්ට් එකක් මාකට් එකෙන් සමහර විට එම ප්‍රොඩක්ට් එකම නමුත් මම ගන්නේ මගේ business එකේ process එකේ කොටසක් විදිහට. අපි හිතමු for an example Coca-Cola. එතකොට Coca-Cola බෝතලයක් මම කඩේකින් ගන්නේ මගේ පානයට. මගේ consumption එකට. එතකොට ඒක B2C consumption එකක්. Personal consumption. මේ Coca-Cola එකම මම ගත්තොත් මගේ cooking මගේ තියෙන්නේ catering service එකක්. එහෙම නැත්නම් මම hotel එකක්. මම 5-star hotel එකක්. මම ගන්නවා Coca-Cola මගේ cooking purpose එකට. යම්කිසි dish එකක් හදන්න මම ingredient එකක් විදියට use කරනවා Coca-Cola. එහෙනම් මම Coca-Cola අරන් තියෙන්නේ මගේ business purpose එකට. එහෙනම් ඒක B2B sale එකක්. මගේ හෝටලේ cooking ingredient එකක් විදියට පාවිච්චි කරන්න මම අරන් තියෙන්නේ. එතකොට personal use එකට ගත්තා නම් ඒක B2C, මගේ business process එකට ගත්තා නම් ඒක B2B. එතකොට එකම channel එක ඇතුලේ B2B sales and B2C sales තියෙන්න පුළුවන්. අපි ඔක අඳුරා ගන්න ඕනේ. ඒක අඳුරගෙන වෙන වෙනම මේ purpose එකට මත මම මෙන්න මේ product එක දෙන්න ඕනේ. එතකොට අපිට දැන් පැහැදිලි B2B B2C කියන්නේ consumerගේ customerගේ මිලදී ගන්නාගේ ඒක පාවිච්චි කරන හේතුව reason එක අවශ්‍යතාවය මත වෙනස් වෙන කාරණාවක්. ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ නෙවිල් පෙරේරා ද සේල්ස් කෝච් channel එකත් සමග. මායක සම්බන්ධ වෙලා ඉන්න ඔබ සැමට ස්තුතියි. තාම මාව subscribe කරලා නැත්නම් නෙවිල් පෙරේරා ද සේල්ස් කෝච් bell button එකත් එක්ක subscribe කරන්න ඔබට දෛනිකව සතියට කිහිප වතාවක් ඔබගේ අලුත් video updates නිරන්තරයෙන්ම ඔබට ලැබෙයි. අපි මේ program series එකේදී අපි කතා කරගෙන යන educational programs අපේ day to day sales life එකට, marketing life එකට, business management life එකට අවශ්‍ය කරන දේවල්. දැන් අපි අද B2B B2C කියන දෙක විග්‍රහ කරගත්තා. දැන් මේ දෙක කරනකොට අපිට channels උත් වෙන් වෙන්න ඕනේද? මේ දෙකට channels දෙකක් ඕනේද? අපි කලින් programs වලදී කතා කරා. ඔබට බලන්න පුළුවන් මේ videos how to select a business partner, how to select a channel partner, how to select a distributor. මේ ඩිස්ට්‍රිබියුටර් තෝරගන්නකොට අපි නිවැරදිව අපි තේරුම් අරන් ඉන්න ඕනේ මේ මාකට් එකේ තියෙන කන්ඩිෂන් එක. අපේ B2B business එකයි B2C business එකයි. මේ දෙකම එකම ඩිස්ට්‍රිබියුටරට කරන්න පුළුවන්ද? අපිට පුළුවන් වෙන්න ඕනේ ඒක ඇනලයිස් කරලා තේරුම් ගන්න මේ දෙකම එකම ඩිස්ට්‍රිබියුටරට කරන්න පුළුවන් වෙයිද කියලා. උදාහරණයකට. මම මගේ business එක අපි හිතමු සබන් කියලා. මම සබන් හදනවා. මගේ තියෙනවා බ්‍රෑන්ඩ් එකක්. සබන් වලට බ්‍රෑන්ඩ් එකක්. ABC කියන බ්‍රෑන්ඩ් එක. දැන් මේ බ්‍රෑන්ඩ් එක මම විකුණනකොට මම බලන්න ඕනේ මේ සබන් කැටේ කස්ටම් කෙනෙක් මිලදී ගන්නේ කුමක් සඳහාද? මේ මිලදී ගන්නේ ඉතා පැහැදිලි රෙදි සේදීම සඳහා. අපේ ලංකාවේ ක්‍රමයට හැටියට රෙදි හොදන්නේ කවුද? housewife. එහෙනම් මේ සබන් කැටේ housewife ගේ අතට යන විදිහට අපි channel එකක් හදන්න ඕනේ. එහෙනම් අපි දන්නවා හොඳම channel එක වෙන්නේ retail. අපි කියන්නේ අර ගේ ළඟ තියෙන පොඩි පෙට්ටි කඩේ, එහෙම නැත්නම් grocery කඩේ, අන්න ඒ retail point එක. ඒතකොට මේ සබන් කැටේ මේ retail point එකට ගෙනියන්න නම් මට තියෙන්න ඕනේ distributor කෙනෙක් ඉන්න ඕනේ. distributor කෙනෙක් ඉන්න ඕනේ මේ කඩේට ගෙනියන්න.
තොර මගේ මේ ප්‍රොඩක්ට් එක මේ කඩේට ගෙනියනවා මම මේ channel එකක් විදියට යූස් කරනවා මේ රීටේල් එකේ මේ සබන් කැටේ ගෙදරට යනවා මේ ගෙදර හවුස් වයිෆ් මේ කැටේ සබන් කැටේ යූස් කරනවා රෙදි සේදීම සඳහා සහ අනිකුත් සේදීම් කටයුතු සඳහා මම ඔන්න B2C channel එක මම දැන් ඉවරදිව පිළියම් කරලා තියෙනවා දැන් කොහොමද B2B channel එක ගැන හිතන්නේ B2B channel එක සබන් කිව්වහම laundry එකට මේක ඕනේ වෙන්න පුළුවන් Laundry එකට මොකටද ඕන වෙන්නේ? Laundry එකේ business එක රෙජිස්ට්‍රේදීම නම් මගේ මේ සබන් කැටය හෝ ඒ සබන් ඒ මගේ brand එක මේ රෙජිස්ට්‍රේදීමේ කාර්යයට මට component එකක් විදියට දෙන්න පුළුවන් නම් ඔන්න මගේ B2B customer කෙනෙක් ඒ ඉන්නේ. සමහර විට මේ සබන් කැටේ අර retail එකේ තියෙන සබන් කැටේම නොවෙන්න පුළුවන්. ඒකේ shape එක වෙනස් වෙයි. ඒක කැටයක් මේක powder වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඒක කැටයක් මේක bar එකක් වෙන්න පුළුවන්. විශාල වෙන්න පුළුවන් අර බල්ක් වෙන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක. ප්‍රොඩක්ට් එකේ හැඩය shape එක ප්‍රමාණය වෙනස් වුණාත් ප්‍රොඩක්ට් එක එකයි නම් මම මේ ප්‍රොඩක්ට් එක දෙන්නේ මේ laundry එකට නම් රෙදිසේදීම සඳහා ඔන්න මම ඒක දෙනවා B2B business එකක් විදියට. ඒතර කොහොමද channel එක මේ මගේ B2C එක deliver කරන distribution කරන channel එකට නම් මේක කරන්න පුළුවන්ද? මේකට වෙනම channel එකක් අවශ්‍ය වෙන්නේ නැද්ද? මේකට වෙනම channel එකක් අවශ්‍ය වෙනවා. දැන් කොහොමද මම වෙනම channel එකක් මේකට පත් කරන්නේ මට වෙනම distributor කෙනෙක් මේකට පත් කරන්න වෙයි එයි සමහර විට මට මේ සඳහා වැඩියෙන් canvas කරන්න feet on street අවශ්‍ය වෙයි මිනිස්සු අවශ්‍ය වෙයි සමය අවශ්‍ය වෙයි B2C එකට සාපේක්ෂව B2C එකේ මට අවශ්‍ය වෙයි ගොඩක් vehicles මොකද මගේ products deliver කරන්න ඕනේ distribute කරන්න ඕනේ ලංකාවේ තියෙන ඒ retail points වලට ලක්ෂයකමාරක් දෙකක් විතර රීටේලර්ස්ලා ඉන්නවා මට පුළුවන් වෙන්නේ මේ ප්‍රොඩක්ට් එක මේ රීටේලර් පොයින්ට්ස් වලට ගෙනියන්න හවුස් වයිෆ්ට රීච් කරන්න නම් B2B එක මට පුළුවන් වෙන්නේ කැන්වස් කරන්න මේ B2B sales businesses දැන් එතකොට මේ approaches දෙකම එකයිද B2C approach එක B2B approach එක නෑ approaches වෙනස් වෙන්නේ අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ තවත් කතා කරමු මොකක්ද මේ අප්‍රෝච් කියන්නේ කොහොමද මේකට අප්‍රෝච් කරන්නේ කොහෙන්ද අපි මේ සේල්ස් ප්‍රොසෙස් එක පටන් ගන්න ඕනේ කොහොමද ඒක පටන් ගන්නෙ මොනවද අපි පාවිච්චි කරන්න ඕන ස්ට්‍රැටජීස් මේ business to business business to consumer කියන customers ලව අප්‍රෝච් කරන්න කොහොමද අපි කන්වින්ස් කරන්නේ කොහොමද අපි ইনফরমේෂන් ගැද කරන්නේ කොහොමද අපි මේ සේල් එක ක්ලෝස් සේල් එකක් කරන්නේ අපි දිගින් දිගටම ඔය ගැන කතා කරමු සම්බන්ධ වෙලා ඉන්න නෙවිල් පෙරේරාද සේල්ස් කෝච් සමග we will learn more do what you love what you do